අපි කතානායකවරයාගෙන් යළිත් වරක් ඇහුවා ශ්‍රේෂ්ඨාධිකරණයේ පාර්ලිමේන්තු විසිරුව හැරීම පිළිබඳ ප්‍රශ්නය අධිකරණ තීරණයක් දීම සඳහා තාවකාලික අත්තිට වෙලා තියෙද්දි මොකටද මේ පාර්ලිමේන්තු මේ විදියට රැස් වෙන්නේ කියලා. ඒ අවස්ථාවේදී කතානායකතුමා කිව්වා පිදන්නේ කරාවිද කියලා හත් වෙනිදෙන් පස්සේ තමයි යළි පාර්ලිමේන්තුව කැඳවීමට බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් ඒ වුණාට පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍ර සැකසීම, පාර්ලිමේන්තු කටයුතු මෙහෙවීම සම්පූර්ණයෙන් හිතුවක්කාර තත්ත්වයකට පරිවර්තනය වීම, පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව තිබෙන ගෞරවය හා නීත්‍යානුකූල භාවය කඩාවැටෙන ක්‍රියාවලියකට දැන් පත්වීමේ තිබීමේ භයානක අනතුර අපි දැනුම් දීලා ඒ අනුව අපි කටයුතු කරමින් සිටිනවා. මම අනිත් අමාත්‍යවරුණට කරුණු කියන්නට බිමල් වීරවංශ මහත්මයාගේ අත්අකුරු. මේක අපි බාර දුන්නු ලිපිය. මේක තමුන්නාන්සලාට අපි සර්කියුලේට් කරන්නම් දැන ගැනීම සඳහා මේ කතානායකවරයාට. එක මං කිව්වේ පරිදි අද න්‍යායපත්‍රයේ සකසා තියෙන ක්‍රමය සම්පූර්ණ වැරදි බවත්, දෙක විසර්ජන පනතකින් පාර්ලිමේන්තුව සම්මත කළ වැශීෂයක් නැවත සංශෝධනය කළ හැක්කේ මන්ත්‍රීවරයෙක් විසින් ගෙනන පාර්ලිමේන්තු යෝජනාවක් මගින් නොවන බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි. තුන, හිටපු අග්‍රාමාත්‍යවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් විසින් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම විභාග වෙද්දී නීතිමය වශයෙන් භාජනය වෙන කාරණාවක් සබ්ජුඩිෂේ වගන්ති යටතේ හැම කතානායකවරයෙක්ම මේ පිළිබඳ තීන්දුව දීලා පාර්ලිමේන්තු විවාද යෝජනා ඉවත් කළා තිබෙනවා. ඒ නිසා ජනමාධ්‍යවේදීන්ට මතකයි, මම ඉතාම ඕනෑකමින් මතක් කරනවා, සුප්‍රසිද්ධ ජනමාධ්‍යවරයාගේ මල සිවුර මහමුහුදට ගිහිල්ලා දාලා එක්සත් ජාතික පක්ෂයේ පාලන සමයේ ඒ පිළිබඳ අපි පාර්ලිමේන්තු විපක්ෂ ගෙනාපු යෝජනාවෙන් කතානායකතුමා අධිකරණයට භාජනය වූ වගන්ති සියල්ල කපලා තමයි යෝජනාවට ඉඩ දුන්නේ. අධිකරණයට භාජනය වී තිබෙන කාරණාවක් පාර්ලිමේන්තු විවාදයට ගැනීමට බෑ කියන කාරණාව.